සමග ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පසුරුවේ පැවැත්ුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී එහිදී ඒකමතික තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කරමින් කටයුතු කරන ජනපීඩක ආණ්ඩුව සමග එක් නොවිය යුතු බවටත් තනතුරු ලබා නොගත යුතු බවටත් සමග ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. යම් හේකින් එවැනි ජනපීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙනීම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හේින් එවැන්නක් නොකළ යුතු බව එවැන්නක් සිදු කිරීම සපුරා තහනම් බවටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දුව කළා. එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යෙන්ම අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතු බවද එහිදී තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගයේ ප්‍රමුඛ වූ පුරුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවටත් එම සන්ධානයේ ගොඩනැගීමට පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ඒකමතිකව තීන්දුව කළා. අපි තීන්දුවක් ගත්තා එළඹෙන ජනාධිපතිවරණයේදී අපි පුළුල් සන්ධානයක් නිර්මාණය කරන්නත් ඒ සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා විදියට සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කරන්නත් ඒ වගේම මේ සන්ධානයේ නායකත්වය සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් ක්‍රියාත්මක කරන්නත් අපි තීන්දුවක් ගත්තා. ගුරුවරු ඉන්නවා, ගෝලියෝ ඉන්නවා, සමහර ගුරුවරු දුර්වලයි, සමහර ගෝලියෝ දුරු ගුරුවරුන්ට වඩා ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒක කාලවලට ඉතින් එහෙමයි. මේ ගෝලයා ඉස්සරහටයි. අපි මැතිවරණයේදී පෙන්වන්නම් කවුද දෙනන්නේ කියලා. ඉදිරියට දැඩි විනය ආරක්ෂා කරන්න තීරණය කෙරුවා. යන්න ඕන කෙනෙකුට යන්න කිව්වා. නමුත් පක්ෂ විනය ආරක්ෂා කරනවා. දැන් කවුදේ මන්ත්‍රීවත් යන්න ගියා. එතුපාගේ සමාජිකත්වයේ අත්විඳලා තියෙනවා. යන්නේ පක්ෂේ තනි වෙයිද? නෑ නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.